විශේෂයෙන්ම රටේ ආර්ථික තක්ෂය විශේෂයෙන්ම කොළඹ මිලදර්ශකය අනුව අද වෙනකොට 95%කට ආහාර උද්ධමනය වැඩි වෙලා තිබෙනවා. එවාගේම ජාත්‍යන්තර සංවිධානවල නිරීක්ෂණය අනුව ආසියාවේ වැඩිම උද්ධමනය තිබෙන රට හැටියට අද වෙනකොට ලංකාව පත් වෙලා තිබෙනවා. අපි ඇෆ්ගනිස්තානයත් පරාජය කරලා තියෙන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයකට අද පත් වෙලා තිබෙනවා. අද කිසිදු ආකාරයේ සහනයක් ජනතාවට ලැබෙන පාටක් අපිට පේන්නේ නැහැ. ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වුණා. දැන් මාසයකට කලින් අපි දැක්කා ඊයේ පෙරේද තමයි රුපියල් 40කින් පෙට්‍රල් අඩු කරේ. ඒ කියන්නේ විශාල වාසියක් ජනතාවට ලබා දීලා නැහැ. එතකොට ආණ්ඩුව එක පැත්තකින් මිල සූත්‍ර හැදුවා. ආණ්ඩුව ජනතාවට කිව්වා වැඩි කරනකොට අපි වැඩි කරනවා, අඩු කරනකොට අඩු කරනවායි කියලා කිව්වා. නමුත් වැඩි කරනකොට ලෝක වෙළඳපොලේ වැඩි වුණේ නැතත් වැඩි කරා. දැන් ලෝක වෙළඳපොලේ සති 3කට කලින් තෙල් මිල අඩු වෙලා තිබෙනවා. ඒක අඩු කරන්න ආණ්ඩුවට සුමාන 3ක් ගියා. ඒක රුපියල් 40ක් අඩු කරන්න. එතකොට අපිට පේනවා කිසිදු ආකාරයේ සහනයක් නම් ජනතාවට නැහැ. ඒ වගේම තමයි අපි දැක්කා විශේෂයෙන්ම දැන් මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෞගියදා අයවැයක් ඉදිරිපත් කරා. දැන් මාසයකට කලින් ඒ අයවැයේදී ඔහු පොරොන්දු රාශියක් දුන්නා. මේ රටේ මේ තිබෙන ආර්ථික අර්බුදය අනුව මේ දරිද්‍රතාවයෙන් මුහුණ දෙන ජනතාවට සහන ලබා දෙනවයි කියලා. ඒකෙදී ඔහු එක පොරොන්දුවක් ලබා දුන්නා. ගැබිනි මාතාවන්ට ලබා දෙන සහනාධාරවලට අමතරව තව රුපියල් 2500ක් එතුමා වැඩි කරනවයි කියලා කිව්වා. ගැබිනි මාතාවන්ට සහනාධාරයක් දෙන්නේ නැහැ. යහපාලන ආණ්ඩුවෙන් ලබා දීපු ඒ රුපියල් 20000ේ සහනාධාරය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආවට පස්සේ ඒක නැවැත්තුවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒකත් අමතක වෙලා එතුමා කිව්වා ඒකට එකතු කරලා 2500ක් දෙනවයි කියලා. ඒක කොහොම ඒක නැවතිලා හොඟක් කල් අඩුම ගානේ 2500වත් තවම දුන්නේ නැහැ. ඊළඟට එතුමා කිව්වා පවුල් 61000ක් අඳුනගෙන තියෙනවා අඩු ආදායම් ලාභී පවුල්. ඒ පවුල් වලට මාසයකට රුපියල් 10000 ගානෙන් එතුමා දෙනවයි කියලා කිව්වා. අද වෙනකන් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඊළඟට කිව්වා සමෘද්ධිය රුපියල් 7500 දක්වා වැඩි කරලා දෙනවයි කියලා කිව්වා. ඒක වුණෙත් නැහැ. ඊළඟට සමෘද්ධි පෙරත්තුල ලේකනේ ඉන්නවා පවුල් 726000ක්. ඒ 726000ට එතුමා කිව්වා මාසයකට රුපියල් 5000 ගානෙන් ගෙවනවා කියලා කිව්වා. ඒක වුණෙත් නැහැ. ඊළඟට වකුගඩු දීමනාව රුපියල් 7500 දක්වා වැඩි කරනවායි කියලා කිව්වා. ඒක වුණෙත් නැහැ. ඊළඟට පෙරත්තු ලේකනේ ඉන්න අයට රුපියල් 5000 ගානෙන් දෙනවායි කිව්වා. ඒ පොරොන්දුව ඉෂ්ට වුණෙත් නැහැ. ඊළඟට අපි දන්නවා දැන් පහු කියදා විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ ස්ථීර තැන්පතු සඳහා 15%ක පොලියක් ලබා දුන්නා. වැඩිහිටියන්ගේ ස්ථීර තැන්පතු සඳහා දැන් මෑතක සිට ඒක දැන් අයින් කරලා තියෙනවා. ඒක අයින් කරලා ආණ්ඩුව තීන්දු කරලා තියෙනවා ඒ මොහොතේ පොලිය අනුපාතය අනුව පොලිය ගෙවන්න. මේක තුල අර ස්ථීර තැන්පතුවල දාගෙන හිටපු වැඩිහිටියන්ගට තිබුණු මුදල් ප්‍රමාණය, ඔවුන්ට ලැබෙන ආදායම් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අද වෙනකොට පහළ වැටිලා තියෙනවා මේ ආණ්ඩුවේ මේ තීරණේ හින්දා. නමුත් අපිට පේනවා ජනාධිපතිවරයා මේ පොරොන්දු රාශියක් ලබා දුන්නා මේ රටේ තිබෙන මේ ආර්ථික උද්ධමනය හා මේ තිබෙන තත්ත්වය අනුව ජනතාවට යම් සහනයක් ලබා දෙනවයි කියලා. ජනතාවට නම් යම් සහන ලැබුණේ නැහැ. නමුත් අපිට පේනවා ආණ්ඩුවේ ඉන්න පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට නම් සහන හම්බ වෙනවා.